जिंदु बिटिया जिंदु बिटिया आहा जिंदु बिटिया। मुखदाते सुबह आरंची अरक्कु मिला अडू करलाद ओए हुए ओइट वडा बरपतल विद्येट हित पंपुता हा मेक अपी समरन्नो नवस्ताव पुता नेद्दो नै मुदलाली दान्न को लेतिया सीयत एफएम समरम समरम ලේන්තියක් පොත් බීල සමරමු ලෝක ආර්ථික විද්‍යාවකින් පෙන්වා දෙන ආකාරයට මේ වසර අගවන විට මේ රට දකුණු ආසියාවේ ආසියාව දකුණේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල්වල ජනතාවට දියුණුවේ වේගය දරා ගැනීමට හුරු කරවීමට විශේෂ වැඩපිළිවෙළ රැසක් මොන්නාට ලේන්තිය අපිට සතුටු වෙන්න පුළුවන් පුතා අරමකෝ අපි ඇවිල්ලා සමෘද්ධිමත් ජාතියක්. ඔව්. රටේ සමෘද්ධිලාභී ජනතාව වැඩි වෙන්න අපි තව තවත් සමෘද්ධිමත් ජාතියක් වෙනවා. හැම එක දිහාම වපරෙන් බලන්න එපා පුතා. ආහා ජින්තු පිටිය. හිතයි දිවන නව ලෝකේ දැකතක. හිනෙන් හිනා වෙන පුතා. ආතගේ වයසට ඔරොත්තු දෙන්නේ මේ රටේ තොටේ ප්‍රශ්න. ඒකෙන් මේකෙන් වැඩන්නේ කොහොම හරි අන්තිමේ තලෙබන් කාර්යා ක්‍රිකට්ුත් ඇල්ලුවනේ පුතා. මොකක්? ආත මේ මොනව කියනවද මන්? තලෙබන් වෙනයි අෆ්ගනිස්තානෙ වෙනයි. ආ. එතකොට අර තුවක් උඩද දානටන්නේ ක්‍රීඩාලෝලි අහිංසක අෆ්ගන් ජනතාවද පුතා. මොනව වුණත් ඔය විදිය කතා කියන්න එපා වගකීමෙන් කතා කරන්න ආතේ. මොකද මේක තොරතුරු යුගයක් හොඳේ අපි කතා කරන හැමදේම කවුරු හරි අහගෙන ඉන්නවා පුතා හරි පුතා මුදලාලි අහගෙන ඉන්නේ මුදලාලි නෙමෙයි යාටි මේක දැන් විශ්ව ගම්මානය මොකක් විශ්ව ගම්මානය හැබැයි අර ගමට සේන්දු වෙන තැන බෝඩ් එකේ ගහලා තින්නේ උදා ගම්මානය කියලා නේ බක් ඈ ආහා ජින්තු පිටිය ආතට යම් යම් දේවල් තේරෙන්නේ යම් යම් දේවල් තේරෙන්නේ දැන් යම් යම් කරුණු ගෝචර කර ගැනීම හැකියාව ආතකින් ගිලිහිලා යනවා දැන් වයසෙන් ගිලිහිලා මොනවාටත් ඔය ආතකේ ජාත්‍යන්තර ਵਿਚාර ප්‍රසිද්ධිය නොකර ඉන්නවා හොඳයි අරමකෝ අපි දන්නේ නැහැ CIA එකෙන් ඇවිල්ලා ආත උස්සන් ගිහිල්ලා තියේ හොඳේ හොඳින් මතක තබා ගත යුතුයි ඈ බම්පුතා වාටේ දැන් ඕන් ඔය බාර ඉන්දියන් ටීම් එක එනවලුනේ වාව් අපිට ගහලා මොඩි දිනපු එකේ සතුට සමර ඈ ඔය එන්නේ ඒකට ඕම් බලපම් පුතා අපිට ආගේ නැති වුණාට ඉන්දියාව අපේ ටීම් එකෙන් හොඳ ආතල් එකක් ගනිවි පුතා. ඒව කොහෙද? ඈ බලන්නකෝ. බලන්නකෝ ඉන්දියාව මේ පාර කණ හැටි. ඉන්දියන් ටීම් එක එන්න කලින් මොඩි ඒවි නේ පුතා. පුටින් ගිහිල්ලා කිම් ජොං උන් හම්බුණා පහු ගිය දවසක. උන් මොනව කතා කරගත්තද දන්නේ. මොන මොන එක කතාවට ආවද කියලා හොයන්න බැරි වුණා. ඕවා හෙව්වා කියලා මොකටද ඉතින් ඇති වැඩේ? එහෙම කියන්නේ නැපා පුතා. මම අහලා තිනවා හැමදේම වෙන්නේ කලින් ප්ලෑන් කරලා තිබුණ විදියකට කියලා පුතා. හැමදේම වෙන්නේ ආදරයකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධය මත කියලානේ අපි නම් අහලා තියෙන්නේ. ඈ අපි ඇහුවේ එහෙම. හැමදේම සිදුවන්නේ ආදරයකට වඩා දෙන්නෙක් මත ඇති අවබෝධය මත. ඔයා හෙව්වේ මාව මං හෙව්වේ ආ කලුකුවර. මොකද? ආහා ජින්තු පිටිය FM වෙන්තින වෙන්න සුභාරංචි කද්ද පුත රාජ්‍ය විශ්වවිද්‍යාල හාන්සි බලධරයි නිදි අනේ වන්ද මේ රටේ මේ ප්‍රශ්න කවදනම් ඉවර වෙයිද කියලා මේ මොනව කියනවද පුත හා
රටක් ඉදිරියට ඇදගෙන යන්නේ පුතා ප්‍රශ්න වලින්. මෙහෙම හරි රටක් ඉතුරු වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න නිසා පුතා. ආත දැන් ගිහිල්ලා ටිකක් නිදාගත්තොත් මොකෝ? රටේ තාරුණ්‍ය මේ රට ගොඩනගන පුතා. සංගීත ප්‍රසංගයේදී සූර් ඌ තරුණයා පෙම්වතියට වැඳ ගැලවීම පටයි. ඕන තාරුණ්‍ය. කෝ මේ හැබැයි හා මේ ඉන්නේ පෙම්වතියද? වෙන්නේ ආ මෙයාගෙන්ද ගැලවීම පතලා තියෙන්නේ? වෙන්නේ වෙන්නේ ගැලවීම පතයි කිව්වට මේ පෙම්වතියත් එන පතයිනේ පුතා. ලංගම රියේ අසුන පිටුපස විරහගී ලියු තරුණයා අල්ලයි. ඔන්න පේනවනේ රට හදන තාරුණ්‍ය. උඹලා මොනවා කිව්වා පුතා? මේ රටේ තරුණ ළමයි ගැන මට තියෙන ධනාත්මක ආකල්පයක් බලාපොරොත්තුවක්. පෙම්වතියකින් ණයටගෙන පොලුතියා රට පනින්න ගිය පෙම්වතා පොලිස් දැලේ. පත්තරවල දාන්නේ බෑඩ් නිවුස් විතරයිනේ පුතා. රට ගැන හිතලා වැඩ කරන කොල්ල කෙල්ලෝ මොකෝ නැතිවද මං අයි? ඉන්න එළියට එන්න. ඈ එළියට එන්න ඉන්න. එයාලා ඔක්කොම ඇතුලේ ඉඳන්නේ වැඩ. මං කියන්නේ ඇතුලේ ඉඳන් තමයි වැඩ. එළියට එන්න. එළියට ආවනම් පේනවනේ අපිට. මේ පේන්නේ නැහැ නේ මොකෙක්ව. ඔක්කොම ඇතුලේ ඉඳන් ඔකේ වැඩ. ආහා ජින්තු පිටිය. රට සංවර්ධනේ වෙනවා පුතා. මේමයිනේ. ඒක නවත්තන්න මොන జగතටවත් බෑ පුතා. ෂුවර්ද? සංවර්ධනේ ගමට ඇවිල්ලා අත දික් කරද්දි කාටද පුතා හක බලන්න පුළුවන්? ඕ පුතාලගේ ගෙදරටත් සංවර්ධනේ ඇවිල්ලා. දැන් ඇවිල්ලාද? දැන් ඇවිල්ලා නෙමෙයි අනාගතේ. ආ අනාගත. සංවර්ධනේ ගේ දොරකඩට ඇවිල්ලා දොරට තට්ටු කරද්දි දොර අරින්න වෙනව පුතා. මෙච්චර කාලයකට නොකරපුවා මේ ටික කාලේ ඇතුලේ කරලා ඉවර කරන්න මේ තියෙන හදිස්සිය දිහා බැලුවාම අනිවාර්යෙන් ආයෙත් අපේ රට හෙට එකම එක සුරපුරයක් කියලා සින්දු හදලා කියන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. මේ මොනවද කියන්නේ පුතා? පාරවල් ටික හැදිලා, පෝට් සිටිය හැදිලා, අධ්‍යාපනය හැදිලා, සෞඛ්‍ය ක්ෂේත්‍රේ නගා සිටෝලා, රාජ්‍ය ආයතන ටික ලාභ ලබෝලා ගත්තාම ලැබෙන සුභාරංචිය. මේක ඉන්න හිතෙන රටක් කියන එක නෙමෙයිද පුතා? කියලා වැඩද? විදුලි දුම්රියත් එනවලු නේ ආටේ. විදුලි දුම්රිය, විදුලි බස්, විදුලි මිනි බහන්, විදුලි පුටු. ඈ ඔය සේරම එනවා පුතා. ඉස්සරහ විදුලි දුම්රිය ආවම හැබැයි එක ප්‍රශ්නයක් එනවා. ඒ මොකද පුතා? ඇයි විදුලි දුම්රියේ චංචල නාදේ? ඈ ඕක එන වදයක් වෙයිද දන්නේ නැහැ. ඒ පාර කණක් ඇහිලා ඉන්න නැති වෙනවා. මේ තියෙන ප්‍රශ්න වදියොත් ඈ කාගේ දරුවද? ආහා ජින්තු පිටිය. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සීස් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.